Hallelujah. ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් අද දවසේ පිළිගන්නවා සියලු දෙනා නැගිට සිටිමු. එතුමාව නමස්කාර කරන පිණිස. ආමෙන්. කී දෙනෙක් සතුටෙන් සිටිනවාද? දෙවෙනවා සලුත් මාසයක් දීලා තිබෙනවා. ඔබ සතුටු වගේ සද්දයක් නැහැ. ඔබ සතුටුයිද? ආමෙන්. දෙවෙනවා සයාපත්. ආමෙන්. කී දෙනෙක් දෙවෙනවා විශ්වාස කරනවාද මේ අලුත් මාසේ? දෙවෙනවාගේ වචනේ කියනවා කඳුහැල් පාවි ගියත් පර්වතයන් සැලවි ගියත් එතුමාගේ කරුණාව එතුමාගේ දයාව කවදාවත් අපි ජීවිතෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා. ආමෙන්. සමහර වෙලාවට මේ අලුත් මාසේ අපි මිනිස්යන් නැත්නම් අපේ හැකියාවල් අපි කඳුහැල් වගේ අපි විශ්වාස කරන්න පුළුවන් ඒවා ස්ථිරයි කියලා. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා සැලවි යන්නේ නැහැ කියලා. ඒ දෙවියන් වහන්සේ කියනවා ඒ දේවල් සැලවි ගියොත් මගේ කරුණාව නුඹ සමග සදාකාලෙට තිබේවා කියලා. ආමෙන්. කී දෙනෙක් විශ්වාස කරනවද? එතුමාගේ කරුණාව මගේ ජීවිතේ මට සෑහේ. ඒ කරුණාව තිබ්බොත් මට හැම දේ තුලින්ම ජයග්‍රහණ තිබේ කියලා. ආමෙන්. විද්‍යාතසොල එතුමා බලකීමුද ස්වාමිනී. ඔබගේ කරුණාවට ස්තුතියි ස්වාමිනී. අපි ඉදිරියට යන්නේ ඔබගේ කරුණාව තුලින් පමණයි ස්වාමිනී. අපි ඉදිරියට ගෙන යන්නේ ඔබගේ කරුණාවයි ස්වාමිනී. අපට ජයග්‍රහණ දෙන්නේ ඔබගේ කරුණාවයි ස්වාමීනි. ඔබ යෙහෝවා නිසී පවණක් නොවේ ස්වාමීනි. ඔබ යෙහෝවා සම්මාලෙස අප සමග සිටිනව තැනැත්තා නිසා ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. හැම මාර්ගයෙන්ම හැම පීඩාවල් මැදියේදීම ස්වාමීනි හැම පොරබැඳීම් මැදියේදීම ඔබ අප සමගයි. ඔබේ කරුණාව අප සමගයි. ඒ කරුණාවට අපි ප්‍රශංසා කරනවා. අපි යටාත් කරනවා. අපි බාර කරනවා ස්වාමීනි. ඔබගේ කරුණාවෙන් මේ අලුත් මාසේ ඔබ අපව මඟ පෙන්වන්න ස්වාමී. ඔව් සිරාලා රබස්සෙන් තෙරෙලෙලෙවි. යෙතුම්ගේ කරුණාව යෙතුම්ගේ දයාව නෑ පාවයන්නේ මගේ ජීවිතේ. යෙතුම්ගේ කරුණාව යෙතුම්ගේ දයාව නෑ පාවයන්නේ මගේ ජීවිතේ. කිමද දැත් සොලා යෙතුම්ගේ කරුණාව යෙතුම්ගේ දයාව නැ පාව යන්නේ මගේ ජීවිතේ. කවදාවත් යෙතුම්ගේ දයාව නැ පාව යන්නේ. නැවත කිමද ඇදහිලේ යෙතුම්ගේ කරුණාව දයාවන පාව යන්නේ මගේ ජීවිතේ. යෙතුම්ගේ කරුණාව යෙතුම්ගේ දයාවන පාව යන්නේ මගේ ජීවිතේ. හාලෙලූයා. උනන්දු වෙන අත්පොළ සන්දි ඒ කරුණාව අපි ගායනා කරමු. පර්වතයන් සැලවි ගියත් කඳුහැල් පාවි ගියත් පර්වතයන් සැලවි ගියත් යෙතුගේ දයාව නැ පාව යන්නේ දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැ පාව යන්නේ මගේ ජීව කඳුලැල් පාවි පර්වතයන් සැලවි ගියා කඳුලැල් පාවි ගියා. කඳුලැල් නෙමෙයි පාවි වෙලා සිටින්නේ, ඕගලන් තමයි පාවි සිටින්නේ. අර දෙමළින් කියන අඩ පාවි ගලා ඒ වගේ තමයි ඕගලන් නමස්කාර කරන්නේ. ඔබ විශ්වාස කරනවාද මේ මාසේ දෙවියන් වහන්සේ කරුණාව ඔබ සමග තිබේවා කියලා? ආමෙන්. දෙවියන් වහන්සේ කරුණාව ඉතා බලවන්තයි. ආමෙන්. පාසල් නිතරම කියනවා කරුණාව කියන්නේ දෙවියන් වහන්සේගේ බලයයි. කිසි දෙයක් කරන්න බැරි මිනිස්සයව එකම රාත්‍රියෙන් වෙනස් කරන්න පුළුවන් එතුමාගේ කරුණාවට. ආමෙන්. ඔබ ඒක ඔබ දැනගෙන සිටිනවා නම් ඔබ මෙහිම නමස්කාර කරන්න. එතුමාව උන්නාන්දු වෙ නමස්කාර කරයි. හාලෙලූයා. කී දෙනෙක්ට කැමතිද එතුමාව උන්නාන්දු වෙ නමස්කාර කරන්න? මන්ද දෙවියන් වහන්සේ කැමති සිටිනවා.
අපි නිකන් උඟක් දේවල් දෙවියන් වහන්සේගෙන් නිකන් බලා සිටිනවා මේ මාසේ එතුමා ඒක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. ඒත් පළවෙනි ඉරිදා එතුමා බලා සිටිනවා අපි එතුමාව නමස්කාර කරන්න ඕනේ. ආමෙන්. ඉතින් මුළු හදවතින් මුළු ශක්තියෙන් සබාව සද්දෙන් කියමුද. කඳුලල් පවි ගියා පර්වතයන් තවත් සද්දෙන් එතුමාට කඳුලල් පවි දැත සුවල දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැපාව යන්නේ මගේ ජීවිතේ දෙවිඳුගේ කරුණාව කඳුල කඳුල පාවි ගියා පාවි ගියා පර්වතයා කවදාවත් ඉතුම්ගේ කරුණාව දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නෑ කිමද මා වෙනුවෙන් මා වෙදින් දුරස්වන දෙවිතුමන් මා කිසිදාත් නොහැරියේතුමන් මා වෙදින් දුරස් වෙනුවෙන් දෙවිතුමන් මා කිසිදාත් නොහැරියේතුමන් මා වෙනුවෙන් කියදුන් විදුන් කරු මා ගෑමි ඔබට කීපෙසෙ මා වෙනුවෙන් දිවිය දුන් මිදුන් කරු මා ගෑමි ඔබට කී ස්තුති පැසසු කඳුල පවි ගියා පර්වතයන් සැලවි ගියා කඳුල මේ අලුත් මාසේ තුමා කියනවා මගේ කරුණාව නුඹ සමග තිබේ කියලා දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැපාව යන්නේ මගේ ජීවිතේ දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැපාව යන්නේ මගේ ජීවිතේ මා වෙදින් දුරස් නොවන දෙවිතුමන් මා කිසිදාක් නොහැරියේ තුමන් මා වෙදින් දුරස් නොවන දෙවිතුමන් මා කිසිදාක් නොහැරියේ තුමන් මා වෙනුවෙන් දිවිය දුන් මිදුන් කරු මා ගෑමි ඔබට කී ස්තුති පැසසු මා වෙනුවෙන් දිවිය දුන් මිදුන් කරු මා ගෑමි ඔබට කී ස්තුති පැසසු කඳුල පවි ගියා පර්වතයන් සැලවි ගියා කඳුල පවි ගියා පර්වතයන් සැලවි ගියා දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැපාව යන්නේ මගේ ශරලරබසතරලව ඔබගේ කරුණාව කවදාවත් ස්වාමී පාව යන්නේ නැහැ දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැපාව යන්නේ මගේ ජීවිතේ දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැපාව යන්නේ මගේ ජීවිතේ නත්පුල සන්දි එතුමාගේ කරුණාව ඔහු දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැ පාව යන්නේ මගේ ජීවිතේ දෙවිඳුගේ කරුණාව දෙවිඳුගේ දයාව නැ පාව යන්නේ මගේ ජීවිතේ ඔව් ස්වාමී කඳුල පාවියන්න පුළුවන් ස්වාමී විශ්වාස කරන ඔව් මනුෂ්‍යයන් පාවියන්න පුළුවන් අපේ රැකියාවල් අපේ ව්‍යාපාරවල් සැලවියන්න පුළුවන් ඒත් ඔබගේ කරුණාව ඒ උතුම් කරුණාව ස්වාමී කිසි දවසක් අපිව ලැජ්ජාවට පත් කරන්නේ නැති ඒ කරුණාව ඒ කරුණාව මට සෑහි ස්වාමී ස්වාමී අපේ ජීවිතවල ඔබගේ දයතට බාරයි අපේ ජීවිතවල ඔබගේ දයතට බාරයි ස්වාමී මං ස්වාමී උඟක් වෙලාවට අපේ ජීවිතවල ස්වාමී අපි අපේගේ දයතවලට අපේ කැමැත්ත ආකාර උඟක් දේවල් කරනවා ඒ දේව ඔබගේ කැමැත්ත නොවේ ස්වාමී ඒ නිසා අපේ ජීවිතේ පරාජය පමණයි ස්වාමී අපි දැක්කේ
ඒත් හැම කරදර මැදේදී හැම පීඩාවල් මැදේදී ස්වාමී මාව තනි කරේ නැත්තේ ඔබ වමනයි ස්වාමී මගේ తత్వය දැනගෙන සිටිය ස්වාමී මාව අත්හැරියේ නැත්තේ ඔබ පමණයි ස්වාමී ඒත් අපි ආදරේ කියලා හිතනව මිනිසුන් ප්‍රේමේ දෙන්නවා කියන හිතනව කඩිය ස්වාමී අපේ ප්‍රශ්න මැදේදී අපේ පීඩාවල් මැදේදී අපිව තනි කර ඒත් අවුරුදු ගණන් ස්වාමී අපි දැකපු එකම දෙයයි ඔබ අපගේ දෑත් ඇල්ලුවොත් ස්වාමී ඒ දෑත් කිසි දවසක් ස්වාමී ඔබ අත්හරියන්නේ කිසි දවසක් අපිව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ ස්වාමී කිසි දවසක් ස්වාමී ඔබ අපව හිඟා කන්න තියන්නේ නැහැ ස්වාමී මේ අලුත් මාසෙත් ස්වාමී අපි ඒ දෙවිඳුන්ව පමණයි විශ්වාස කරන්න කැමති වෙන්නේ ඒ දෙවිඳුන්ට පමණයි අපේ ජීවිතවල බාර කරන්න කැමති වෙන්නේ ස්වාමී ඔබටයි අපි බාරයි අපි ජීවිත කාල පුරාම ස්වාමී අපි ජීවත් වන මේ ටික දිනවල අපි ජීවිතවල ඔබගේ දෑතට අපි බාර කරනවා ඔබගේ කැමත ආකාර ඔබ අපේ ජීවිත තුල ඔබ ක්‍රියා කරන කී දෙනෙක්ගේ දේ කියනවා ස්වාමී ඔබගේ කැමත ආකාර මගේ ජීවිතේ ඔබ ක්‍රියා කරන්න මගේ ජීවිත ඔබගේ කැමත ආකාර ඔබ ක්‍රියා කරන්න ස්වාමී ශීරාලා රබෂින් නාමාට ඔයන්නේ ඔබමය
මාළඟ ඉන්න මගේ සරණයි ඔබ ජීවිතේ පුරා සීල දෙනා දෑත් ඔසලගේ යමුද මම ජීවත්වන ටික දිනේ ස්වාමී මගේ ජීවිතය ඔබටයි ජීවත්වන ටික දිනේ මගේ ජීවිතය ඔබටමයි මේ ලෝව පවතින තුරා ඇත්තේ ඔබේ නාමයයි ජීවිතේ ඇති තුරා කියන්නේ ඔබේ නාමයි මේ ජීවිතේ ඔබටමයි යේසුනි මේ ජීවිතේ ඔබටමයි ජීවත්වන ටික දිනේ මගේ ජීවිතේ සතර ලවසු ඊළෝ පවතින තුරා හැත්තේ ඔබේ නාමයයි ජීවිතේ ඇති තුරා කියන්නේ ඔබේ නාමයි මේ ජීවිතේ ඔබටමයි යේසුනි මේ ජීවිතේ ඔබටමයි අවංකලස කීමද ස්වාමී මගේ ජීවිතේ මේ ජීවිතේ ඔබටමයි යේසුනි මේ ජීවිතේ ඔබටමයි ස්තුති කරන්නේමි ඔබ කළ සෑම දේ නිසා කරන්නේමි ඔබ කළ සෑම දේ නිසා ඔබ කළ සෑම දේ නිසා ස්තුති කරන්නේමි ඔබ කළ සෑම යේසියල්ලේදී ඔබ මා සමගයි සිදුණු සියල්ල යහපතයි යේසියල්ලේදී ඔබ මා සම තනි නොකරමි අත්නාරිමි සදා la dato sola su ti yesuni su ti yesuni ova kala sama ova kala sama de nisa vedavani mima namaskar ඇයි මේ දේ වෙන්නේ කියලා දන්නේ නැතුව අපි සිටිනවා ස්වාමනේ
කොහොමද කාලවල් වෙනස් වෙනවද ඒ වගේ ජීවිතේ යන මාර්ගයත් ස්වාමී සමහර වෙලාවට වෙනස් වෙනවා ඒත් අපිට දන්නවා ස්වාමී ඔබ හැම කාලයක්ම යාපත් ලෙස අපේ ජීවිතේ පාවිච්චි කරයි ස්වාමී අපි යන හැම මාර්ගයක්ම ඔබගේ යාපත් ලෙස ඔබ පාවිච්චි කරයි ස්වාමී අපි ඔබගේ දෑතර අපේ ජීවිතේ අපි ඇදෙන්නේ බාර කරනවා ස්වාමී ප්‍රේමවන්තනි සමහර වෙලාවට පළවෙනි දා ඔබ ඔබගේ ජීවිතේ පොරොන්දු වචන ආලා ඔබ ඉතා සන්තෝෂෙන් ගිල ඇති ඒත් ඔබගේ ජීවිතේ මොනාරි දෙයක් මොනාරි බාධාවක් වෙලා ඇති ඒ දිවින වාස කියන හැම දෙයක්ම ඔබගේ ජීවිතේ වෙන්නේ යාපතට පමණයි කියා මමත් මගේ ජීවිතේ මමත් පළවෙනි දා මමත් ඊතුව දිවින වාස මගේ ජීවිතේ යම් කිසි දෙයක් තබලා තියෙනවා පොරොන්දු වචන ලෙස මාවත් බැබලෙන්න තියයි කියලා ඒ ඉතපු නැති දේවල් මගේ ජීවිතෙන් මගින් අහිමි වුණා ඒත් මම දිවෙන් වාස බලා කීවේ ස්වාමිනී සියල්ල යාපතට පමණයි ස්වාමිනී ඔබ දෙයක් මගේ ජීවිතේ ඔබ ගන්නවා නම් ඒ දේ යාපතටයි ඔබ යම් කිසි දෙයක් ඔබ නවත්තනවා නම් ඒ දේ යාපතටයි අද දවස ඔබගේ දෑතේ තියෙන ඔබගේ ව්‍යාපාර නැති වුණොත් ඒ යාපතටයි මන්ද දිවෙන් වාස අපි උදෙසාස් එතුම උසස් දෙයක් එතුම සූදානම් කර තිබේ ඒ හැම දෙයක්ම එතුමාගේ දෑතට බාර කළා අපි කියමු ස්වාමිනී ස්වාමිනි අවුව වෙන්න පුළුවන් වර්ෂාව වෙන්න පුළුවන් ස්වාමිනි අපේ ජීවිතේ සතුට වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් හැම දේ තුලින් මම ඔබව নমස්කාර කරනවා ස්වාමිනි කියන හැම දෙනාම දයතුසල එතුම බලගින්ද සිදු වුණු දේ හැමෝම යාපතටයි ස්වාමිනි ස්වාමිනි සිදු වුණු සියල්ල යාපතටයි ඒ සියල්ල ඔබ එයි වටින්නේ එතුම මා සමගයි සීදුණු සියල්ල හැමදේක්ම ස්වාමිනි ඒ ඒිතා වටින්නේ ඒ හැමදේ තුලින් ඔබ මා සමගයි නැවත කියමුද සීදුණු දේ සීදුණු සියල්ල යාපතටයි ඒ සියල්ල ඔබ මා සමගයි සීදු වුණු සියල්ල යාපතටයි ඒ සියල්ලේදී ඔබ මා සමගයි තනි තනි නොකරමින් අත්නාරිමි සදා ඔබට බාරයි ස්වාමී අපේ හැම දෙයක්ම දැනගෙන සිටිනේ ඔබ පමණයි ස්වාමී සාන් සමහර වෙලාවට මෙතන සිටිනා ඔබගේ දරුවන් සමහර වෙලාවට අපේ ස්වාමීනි කුණාටු අතරින් අපි ගමන් කරනවා කොහෙද යන්නේ කියලා දන්නේ නැතුව මූද මැද ස්වාමීනි තද ස්වාමීනි ගැඹුරේ ස්වාමීනි කිසිම දෙයක් පේන්නේ නැතුව කොයි මාර්ගයකද යන්නේ කියලා අපිට දන්නේ නැතුව අපි සිටිනවා ස්වාමීනි
ඒ වෙලාවේ ස්වාමීන් අපිට තව බෝට්ටුවක් ඕනේ නැහැ තව මිනිසයන් ඕනේ නැහැ ස්වාමීන් අපිට ඔබ පමණක් සෑයේ ස්වාමීන් ඔබගේ දයත පමණක් අපිට සෑයේ ස්වාමීන් ස්වාමීන් අද දවස් අපි ජීවිත අපි යනවා මේ ගුණාටු මැදදීත් ඔබ කියන දේ අපිට ඇහෙනවා ස්වාමීන් ඔබ ඉන්න ඔබ විශ්වාසයෙන් ඔබ සිට ගන්න කියලා අද දවස් අපි සිට ගන්න යනවා ස්වාමීන් අපේ දිව්‍යන් වහන්සේ අප උදෙසා හැම දෙයක්ම ඔබ කරයි ස්වාමීන් අපි ඔබ වෙනුවෙන් අපි විශ්වාස තබන්නේ ඔබවයි අපි විශ්වාසය කරන්නේ ස්වාම ගුණාටු මැදියේ සිට ගන්නයි මට කීවේ ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි ගුණාටු මැදියේ සිට ගන්නයි මට කීවේ ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි දියුණු අතීතයේ මා සමගින්ම සිටියේ මේ දිනක් මා ළඟින් මා සමගින්ම ආවේ දියුණු අතීතයේ මා සමගින්ම සිටියේ මේ දිනක් මා ළඟින් මා සමගින් Matu pemine ne taledin Oba sin deto sola visuase Me yamana Kuna kune Oba mai mali parvati Nagina ඔබයි මගේ පර්වතය ස්වාමී ඔබ මා සමග ප්‍රේමන්ත දේවපියාණේ මේ දවසේ ඔබගේ අභිමුඛය අප සිතා ඔබයි සියල්ල කරන්නව තැනත්ත මේ දේ මේ තා සාර්ථකව බලවන්ත ලෙස බෝ දැනගන්නටත් ඔබ ළඟාවෙන්ටත් මේ දේ මේ අපට විශාල ආශිර්වාදයක් වෙන්න යන නිසා සුදී ඔබ මේක ඔබ සූදානම් කළ උදේමයක්
මේක ඔබ නියම කළ අවදේමයක්. මේක විශාල ආශිර්වාදතුලත් අපේ ජීවිත ලස්සනටත් අනිස්ථාවටත් උසස් කරන දේමයක් වෙන්න යන නිසා සුදී. සුත්තාත්මනේ ඔබගේ මහිමය මේ ස්ථාන දෙබල සසුති. මගේ ශක්තිය මගේ සූදානවීම තුලින් නොවේ ඔබගේ බලෙන් මේ ස්ථානේ ක්‍රියා කළමනවා. සමයිමේ ඔබට පුද කරන යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආදර දෙවිපියන්නේ සබ්දෙන්ගේ නාමයෙන් අපත් පල සඳිලෝන පසන් සාකරමු. හාලෙලූයා. අසුංගන දෙවනාසගේ පාමුල හාලෙලූයා. අද මේ දේම ඔබට ආශිර්වාදයක් වෙයි. මම දන්නවා මේක ඉතා ආශිර්වාදීමක් වෙයි කියලා. බදාද අපොයින්ට්මන්ට් තියෙනවා මා අඹ වෙන කැමතේය අවශ්‍යය පිළිපස්සේ ඔබ කවුන්ටරේ නම දෙන්න වෙලාවක් ඔබට වෙන් කරන්න. මේ වෙලාවම වෙන් කරලා මාව අඹ වෙන්න කියන්නේ මගේ පාසිකම උදෙසා නෙවෙයි මා ඔබගේ පාසිකම උදෙසා ඔබ අරි වෙලාවට ඇවිල්ලා යන්න ඕපෙනස් ඔබට වෙලාවක් මා තබා තියනවා. සමහර අය කතා කරන පාස්ටර්ව මේ අපොයින්ට්මන්ට් දාලා ටයිම් අරම යන්න ඕනේ නැහැ. මාව ටයිම් අකන්න ඕනේ නැහැ. මම එච්චර ලොකු කෙනෙක් නෙවෙයි. එකපාරටම නාමයටම 100 දෙනෙක් ආවත් ඒතර ඕගලන් තම ප්‍රශ්නයක් වෙන්නේ. වෙලාවක් දාලා ආවත් ඕගලන්ගේ පාසුකමට තමයි ඒක දීලා තියෙන්නේ. බදාද Zoom යාක්ෂාව තියෙනවා. ඒ නිසා Zoom එක ඉතා ආශිර්වාදයක් කාත්කාතට සහභාගී වෙන්න. ඒ වගේ සිකුරාදා ගිය සිකුරාදා ඒ කියන්නේ පෙරේදා පළවෙනිදා උදේත් කට්ටිය ඇවිල්ලා අවසත් ආවා සෙනඟක්. කුදුම දෙයක්. ඒ නිසා ලොකු සතුටක්. සෙනඟේ වැඩි වෙනවා. ඔබටත් මම කියන සිකුරාදා ඇවිල්ලා බලන්න කියලා. ආමෙන්. එනිසා ලබන සිකුරාදා එන්න right. ඒ වගේ 15 වෙනිදා සිකුරාදා. මේ සිකුරාදා ඊළඟ සිකුරාදා 15. හැම කෙනාම එන්න ඕනේ. පල්ලිය ඔබ සමාජයේ නම් එන්න ඕනේ. ඒක මගේ ගෞරවත්වයට. ඔබ මාව ගෞරවත්ව කරනවා නේද? ගෞරව කරනවා අය. ඒකවත් කැනඩා වලින් පාස්ටර් වින්සන් එනවා. යගේ දේම ගොක් බලලා තියෙන ආස්කම් සිදු වෙනවා. නමුත් ඒ වලට නෙවෙයි ඔබ ඇවිල්ලා වාඩි වෙලා සෙනඟ පිළිලා හිටියත් මේක මට ගෞරවත්වයක්. නේ පාස්ටර් ගෞරව කරන්න අපි පාස්ටර් දෙසට හිට ගන්න කියලා ඔබ හැම කෙනා ලස්සන දැඳලා 15 වෙනි සිකුරාදා ඔබ එන්න ඕනේ. ඒ වගේ සෙනසුරාදා 16 වෙනිදා මෙතන youth hangouts පැවතුනවා. පාස්ටර් වින්සන් සහ යගේ දුව ඉවැන්ජලින් එනවා. ඒගොල්ලෝ තමයි කරන්නේ. ඒ නිසා හැම youth මෙන්න ඕනේ. හැම youth මෙන්න ඕනේ. එදා මිස් කරන්න බෑ කාටවත්. එම කෙන වයස පාලන්තිය අපි පාස්ටර් දෙසා පිගිලා ඉන්න. එම්ම ඇවිල්ලා ඔබ එන්න ඕනේ. එනිසා එදීම ආශෝදේ. ඒ වගේ 17 වෙනි ඉරිදා ලබන ඉරිදා නෝ ඊළඟ ඉරිදා පාස්ටර් වින්සන් අපේ සභාවේ සිංහල දේමේ කතා කරන දෙමළ දේමලේ කතා කරන රයිට්. මේ දවස් වල දේව කරුණාව ගැන අපි කතා කරා. දේව කරුණාව. මේ දේව කරුණාව පණිවිඩ උඟක් පාස්ටර්ස්ලා කතා කරන්න බයයි. ගොක් සෙන්සිටිව් සිංහලෙන් ඉතා මුරුදුයි සිවුනුයි සිවුන් සිවුම් කිස්කා අතර පරතර කොච්චර පොඩි වෙනසක් එතනින් ස්ලිප් වෙන්න පුළුවන්. එනිසා මම කතා කරන වෙලාව අරියට මම කතා කරන්න වෙනවා. අපේ ශක්තියෙන් අපේ බලෙන් දෙවියන් වහන්සේගෙන් යමක් ලබා ගන්න බෑ. අපි අද පල්ලියට ගියාම අද දවස හොඳ වෙයි. එමෙ වෙන්නේ නැහැ. පල්ලියට ගියාම මම අද පල්ලිය ගියා ඒ නිසා චර්ච් ගිය නිසා ඔක්කොම හොඳ වෙයි. නෑ. ඒක මගේ ක්‍රියාවන් මම චර්ච් එකට යන එක. මම යමක් කළා ඒක හොඳ කරන්න බෑ. අද දවස හොඳ කරන්නේ දෙවියන් වහන්සේ. ආමේ. මම පල්ලියට ගියාට ඒක හොඳ වෙන්නේ දෙවියන් වහන්සේගේ. මම උදේ පාන්දර නැගිටලා හොඳට යාක්ෂා කරන පෑගණන් මම අද පෑගණන් යාක්ෂා කළා. ඒ නිසා හොඳ වෙයි නෑ. හොඳ කරන්නේ දෙවියන් වහන්සේ. බයිබලේ හොඳට කිව්වත් ආස්කම් සිදු වෙයි. එහෙම සිතනවා නම් ඔබ යම්කිසි ක්‍රියාවෙන් ඔබ කරන්චනවා. නමුත් බයිබලේ දාලා තියෙනවා කරුණාව අපි ලබා ගත්තේ ඇදහිල්ල කරුණ කොටගෙන. අපි දෙවියන් වහන්සේ විශ්වාස කළා. එච්චරයි දෙවියන් වහන්සේ ගැන තියෙන විශ්වාසයෙන් උන්වහන්සේ අපිට ගැලවීම දුන්නා. ලොකු ගැලවීම. මේක තමයි ලොකුම ආශිර්වාදය. මේ ලොකු දේ ලබාගත්තේ ගැලවීමෙන් තමයි. මම හොඳ පිරිසුදු කෙනෙක්,
මම සුද්ධ කෙනෙක් මම බොන්නේ මග වැරදි නෑ ඒ නිසා මේක ලැබුණේ මේක ලැබුණේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් එතකොට මේ සභාවට එන මොහොතේ කිසිම දෙයක් බයිබලයේ දන්නේ නැති මොහොතේ උන්වහන්සේ මට ආස්කමක් කළා ආමෙන් දැන් පස්සේ අපි කියනවා මේ කෝණේ අර කෝණේ මේ ඔක්කොම දැනගත්තා තමයි දෙවියන් වහන්සේ දෙයි කියලා අපේ ක්‍රියා මත අපිව රඳවන්න පවත්තන තබනවා නමුත් අපේ ක්‍රියාව නොවේ වැදගත් උන්වහන්සේගේ කරුණාව වැදගත් right මේක අද මම පැහැදිලි කරනවා එනිසා මට අවශ්‍යයි මම අද සල්ලි දුන්නා දසෙන් කොටස මට ඔක්කොම දැන් ලැබෙයි නෑ මම සල්ලි දුන්නේ කැත්තයි දේව සභා වර්ධنده නමුත් මා වාශිවාද කරන්නේ දෙවියන් වාස ඒ දෙවියන් වාස ගැන පමණක් ඔබගේ සිතිවිල්ල යන්න අවශ්‍යයි අද අපි බලන්න යන පස්වෙනි මාතෘකාව දෙවියන් වාස සමග සම්බන්ධතාව ඇති කරගන්න උන්වහන්සේත් එක්ක රිලේෂන්ෂිප් එකක් ඇති කරන දෙවියන් වාසට පමණක් කළ හැකි දේ අපිට කරන්න බෑ දෙවියන් වහන්සේ පමණක් කරන්න පුළුවන් දේ ඔබ කරන්න සිටුවත් ඒක පරාජය දෙයි මම අද බයිබලේ හොඳට කියලා මම මේක ලබා ගන්න යනවා කියලා හිතුවත් ඒක වැරදි මම යමක් කරලා ලබා ගන්න බෑ ඒක දෙවියන් වහන්සේ ආමෙන් අද අපේ ජීවිතේ අපේ කාරණාවල් අපේ අකියාවෙන් අපේ දක්ෂතාවෙන් අපේ ක්‍රියාවලින් අපේම යම්කිසි දේවල් කරන්න වෑන් වෙනවා අපේ ශක්තිය දාලා අවසාන දෙක පරාජයයි නමුත් සක්‍රීය අතරවෙනි පරිච්ඡය ආයවෙනි වචනය සක්‍රීය අතර ආයේ සනාන් කර දෙනවා බලෙන්වත් නොවේ ශක්තියෙන්වත් නොව මාගේ ආත්මය වාන්ස තුලින් සියලු දේ සිදු වෙයි. ආමෙන්. අපේ ශක්තිය අපේ බලය නොවේ. ඔක්කොම දෙවියන් වහන්සේගේ. මම ලස්සන කඩයක් දැම්මා. ඉන්ටීරියල් ඩිසයින් කළා. දැන් මේ කඩේ දියුණු වෙයි කියලා හිතුවත් ඒක වැරදි. මම මේ හැම දෙයක්ම කළාට මේ හැම දෙයක්ම වැරක් නෑ. දෙවියන් වහන්සේ තමයි මේක උසස් කරන්නේ. මේ සිතවිල්ලෙන්ද අවශ්‍යයි. මම මේ දවස්වල මගේ ජීවිත ලොකු ආශිර්වාදතුල යන අයිකුවත් මගේ ජීවිත මම දෙවියන් වහන්සේ තම වැදගත් කියලා ඉතන නිසා මම මේක දෙවියන් වහන්සේ වැදගත් කියලා ඉතන පටන් ගත්තේ මගේ ජීවිතය ඊළඟට යන්න ඕනේ කියලා නෙවෙයි එන ඒ දේ නිසා අපි දෙවියන් වහන්සේට සම්මතයක් ඇති කරනවා මම දෙවියන් වහන්සේ තමයි මට වැදගත් කියලා ඉතන පටන් ගත්තා මගේ ජීවිතය ඊළඟට යන්න පටන් ගත්තා එනිසා ප්‍රශ්න අවශ්‍යතා කියලා කියන මොහොතේ අපි කියන්නේ ස්වාමනේ ඔබගේ බලෙන් තමයි මේක කරන්න පුළුවන් මම කොහොමද කරන්න මම කොහොමද දිනු කරන්න කියලා හිතනොත් වැඩක් නැහැ මේ සභාව මාස 6ක් යන්න කලින් ලොකු දෙයක් මේ සභාවේ මම කරන්න යනවා කියලා මම හිතනන වැඩක් නැහැ මම හැම දෙයක්ම සූදානම් කළාට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් දෙවියන් මාසට පමණයි හල්ලෙලියා එතක අපේ ජීවිතේ කිසිම දෙයක් අපිට කරන්න බෑ. right. දැන් යමු ගන්න. එනිසා මේකේ ප්‍රධාන දේ දෙවියන් වහන්සේ. එනිසා අපේ පුත්කලික සම්බන්ධකම අපිට දෙවියන් වහන්සේ සමග තිබෙන්න අවශ්‍යයි. කාත් එක්කද? දෙවියන් වහන්සේත් එක්ක. අපි මමයි දෙවියන් වහන්සේත් එක්ක මම ජීවිතන ඔබ තමයි මට වැදගත්. දැන් ඔබ තමයි මට වැදගත් කියන මොහොතේ ඒක යාක්ෂාවක්. දැන්නේ පාස්සිකේ යාක්ෂාව නොවේ වැදගත් කියලා. ඔව් යාක්ෂා වැදගත් නෑ. උන්වහන්සේ දෙක දින සම්බන්ධකම් වැදගත්. තේරුණාද? මට එතුමා වැදගත්. දෙවියන් වහන්සේ සමග අපට දිනපතා පුත්කලික සම්බන්ධකමක් තිබුණ නැත්නම් අපේ කිතුන ජීවිත සාර්ථක වෙන්නේ නෑ. ඇයි කිව්වත් උන්වහන්සේ ඇර කිසි දෙයක් ඔබටත් මටත් කරන්න බෑ. මෙවැනි පුද්ගලික සම්බන්ධකම මම ඇති කරන්න යන්නේ මම මගේ ප්‍රශ්නවල ඉවර කරන්න ඕනේ නිසා නොවේ මේ ප්‍රශ්න මැදියේ ස්වාමිනේ මම ඔබව දකින්න කැමතියි මට දන්නවා උන්වහන්සේව දැක්කත් මගේ ප්‍රශ්න නිකම නැති වෙයි
මම උන්වහන්සේ හම් වෙන්න යන්නේ යමක් ලබා ගන්නව අදහසනවේ මට අවශ්‍යයි උන්වහන්සේ මම උන්වහන්සේගෙන් බලය ලබා ගන්න කැමති නෑ ඇයිකවත් උන්වහන්සේ තමයි මගේ ජීවිතේ බලය උන්වහන්සේ තමයි මගේ ජීවිතේ රත්තරන් උන්වහන්සේ තමයි මගේ ආරක්ෂාව උන්වහන්සේ තමයි සියල්ල ඕ මගේ ආශිර්වාද කියන්නේ උන්වහන්සේ තමයි මම උන්වහන්සේගෙන් යමක් ලබා ගන්නට වඩා මම උන්වහන්සේව ලබා ගන්න එක ඉතා වැදගත් හල්ලෙලූයා දැන් මේම කියනවා සෑම සමාදාන්ටත් ජයග්‍රහණටත් හේතු කවු ප්‍රධාන කෙනා කවුද සියලු සමාදානේ සියලු ආශිර්වාදේ සියලු ජයග්‍රහණට අයිති කවු නැත්තම් කා හේතු කවු ප්‍රධාන කෙනා කවුද මේ සමාදානය මේ ආශිර්වාදය මේ ජයග්‍රහණය මේ සියල්ලම දෙවියන් වහන්සේගෙන් පැමිණෙන්නේ නැවත කියනවා මේ සියලු ජයග්‍රහණ සියලු ආශිර්වාදය දෙවියන් වහන්සේගෙන් පැමිණෙන්නේ මම කියන්නේ කැමති උන්වහන්සේ තමයි මගේ ආශිර්වාදය උන්වහන්සේ තමයි මගේ ජයග්‍රහණය උන්වහන්සේ මට ඊටියත් ඇති ආමෙන් එක්කෙනෙක් එක ගර්ල් කෙනෙක් ගාව බෝයානෝට මොනවාද අවශ්‍ය යලුකු සල්ලිකාරෙක් යයිතොත් කාරේ කන්ද දෙන්න පුළුවන් නමුත් එයා කියනවා මට වාතම අවශ්‍යයි ආමෙන් දැන් කාරේක කිලොත් කාගම් වේ නමුත් වාතම අවශ්‍ය කිව්වත් එයා තුල හැම දෙයක්ම තියෙනවා ඕද නැද්ද එනිසා ඔබගේ අදවතේ ආසාව ඇති වෙන්න ඕනේ ස්වාමිනේ ඔබ පමණක් මට ඇති ඔබ මට පමණක් මට සෑයි සියල්ල උන්වහන්සේ තුල තිබෙනවා ඒක තමයි වැදගත් දේ ඒ නිසා අද සිට දෙවියන් වහන්සේ වැදගත් කියලා උන්වහන්සේ දෙක හොඳ සම්බන්ධකමක් ඇති කරන යක්ෂයා අපේ ජීවිතේ රුඟක් ඩැමේජ් කරනවා සාතන් අපේ ජීවිතේ බෝ පරීක්ෂාවල් දෙනවා නමුත් ඌ ලෙඩ දෙන්න පුළුවන් ණය දෙන්න පුළුවන් සමාදාන නැති කරන්න පුළුවන් වේදනාව දෙන්න පුළුවන් නමුත් ඌගේ ප්‍රධාන වැඩ මේක නොවේ ඌගේ ප්‍රධානම දේ මිනිස්යව දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධකමෙන් ඉවත් කරලා දාන්න ඕනේ ඉවත් කරලා දාන්න ඕනේ හයි මට ලෙඩක් දුන්නම මම සල්ලි වලින් ඉන්නවා සමාදන්න උට සමාදන උදව් ගන්න පුළුවන් අනිත් දේවල් නමුත් දෙවියන් වහන්සේ වූ ගත්තත් ඒ සම්බන්ධකම නැති කළ දැම්මත් අපි මගේ ජීවිතේ සියල්ලම නැති වෙයි එනිසා ඔබටත් මටත් ස්වාමිනේ ඔබ මට අවශ්‍යයි මම සියලු දේම උන්වහන්සේ තමයි මගේ සියල්ල උන්වහන්සේ තමයි මගේ බලය උන්වහන්සේ තමයි මට අවශ්‍යයි කියලා උන්වහන්සේ සමග හොඳ සම්බන්ධකමක් මගේ ජීවිතේ මම ගොඩනගනවා උන්වහන්සේ වැදගත් කියලා මම නිතර හිතනවා සහෝදර සහෝදරිය යක්ෂයා දෙවියන් වාස්තික තියෙන සම්බන්ධකම තමයි අයින් කළා දාන්න බලන්නේ ඔබ ගාව තෙල් නැතුව ඔබ ගාව කොච්චර ලාම්පු තියනවද ඒක සාත්තන්ට ප්‍රශ්නයක් නොවේ. ඔබ ගාව ලාම්පු තියනවා දාක්. නමුත් සාත්තන්ට ඔබ ගාව තෙල් නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ ලාම්පුව පත්තු වෙන්නේ නෑ. සමහරවිට ඔබ ගෙදර මාන ජොබ් එකක් කරන්න පුළුවන්. ඔබගේ ගෙදර තියෙනවා මැෂින් 100ක්. 100 දෙන හොඳ දක්ෂය වැඩ. නමුත් තෙල් නැත්නම් තෙල් කියන්නේ දෙවියන් වාස්ගේ බලය නැත්නම් ඌට දන්නවා මේක සම්පූර්ණ නැති වෙලා යයි කියලා. මගේ සබාවේ 300 දෙනෙක් සේවය කරන අය ඉන්නවා. නමුත් ඒ සේවය කරන 300 දෙනෙක් හිටියත් අර මට දෙවියන් වහන්සේත් දෙන සම්බන්ධකම තමයි ඒ තෙල් බලය. ඒක නැත්තම් සාතන දන්නවා මුල්ල කිසිම දෙයකට වැඩක් නැහැ කියලා. දේව බලය. දේව බලේ සමග ඔබත්මා සම්මුණුනත් පමණක් ඇති ඔබත්මා දෙවියන් වහන්සේගේ බලයේ නැමැති දේව කරුණාම නැමැති දෙවියන් වහන්සේ සමග සම්බඳුනාම ඌට දන්නා ඌගේ කතා ඉවරයි කියලා
ඔබ දන්නවද ඔබත් මා තුන් මාසෙත් එක්ක එකතු වුණාත් සාතන්ගේ හැම දෙයක්ම පරාජයයි ආමේන් මට ස්වාමිනේ ඔබගේ බලය ඕනේ කියලා කියන්නේ ඔබ මට අවශ්‍යයි ඔබ සමග ඉන්න මම අලිගම නැගිටිනවා උන්වහන්සේ වැදගත් මම ඉස්සෙල්ලා හිතුවේ මම පය තුනක් යාක්ෂා කළ නිසා අද මේ දේ මේ හොඳට දේ කියලා හැබැයි ඒ පය තුනම අදත් මම යාක්ෂා කරනවා මම දැන් කියන්නේ දෙවියන් මාසේ මේ දේ මේ සත්‍යකයි මේක මගේ ක්‍රියාව නොවේ වැදගත් වෙන්නේ ක්‍රියාව වලට වැදගත් කම් දෙන්න එපා දෙවියන් මාස තමයි එනිසා සතුර වෙන යක්ෂයා බල්ලා බය වෙන්න අවශ්‍ය නැහැ බයිබලේ එපිසි පොතේ 6 වෙනි පරිච්ඡේ යුද්ධ ආයුධවල පැලඳ ගන්න කියනවා සාත්තාන් සමග අපිට යුද්ධයක් තියෙනවා කාරණා හතරක් සඳහන් කරලා තිනවා අතිපතින් සමග ආස්තලේ ඉන්නව අසුද්ධාත්මේ සමග මේ ලෝකේ අන්තකර මුලාදෙනින් සමග යක්ෂ සේනාව සමග යුද්ධය තියෙනවා කියලා කියපු ඒ පෞල්තුමා එපිසි අයේ ඩායේ කියනවා ඉතින් ස්වාමින් වාස තුලද උන් වාසගේ ශක්තියේ බල බලවත් කමේද බලවත් වෙන්න උන් වාස තුල උන් වාස තුල මමයි උන් වාස උග ක්ලෝස් අපි උගක් ස්ට්‍රොง ආමේ මම උගක් උන් වාස දෙක තරනා ඒ බලය තමයි වැදගත් වෙන්නේ දෙවියන් වාස තුල උන් වාසගේ බලය අපි ශක්තිමත් වෙන්න අවශ්‍යයි ඒ පොතේ සඳහන් කළේ තනවා මේ සතුරු අපිට ඊතල් ගිනි ඊතල වෙන මොතේ ඇදේල නැමති පලිය ඒ වගේ සතුරු අපිට විරුද්ධ වෙන මොතේ දේ වචන නැමති කඩුව ගන්න යුද්ධ ආයුධ පැලඳ ගන්න කියනවා නමුත් මේ යුද්ධ ආයුධවල අපිට ලැබෙන්නේ කොහමද ඇදේල නැන් තියාගත්තා ගැලෙම තියාගත්තා සැබෑකම අපි ගාව කොයිද සැබෑකම නෑ මෙව ඔක්කොම ක්‍රියාවල් නමුත් මමයි දෙවියන් වාසත් ලං වෙලා උන් වාසත් එක්ක මම ලං වෙලා උන් වාසල ශක්තිමත් වෙන මොතේ ඉබෙම්ම මගේ ජීවිතේ සැබෑකම එනවා හැදෙයිලි ඉබෙම්ම එනවා ධර්මිෂ්ඨකම ඉබෙම්ම එනවා හල්ලෙලූයා මගේ ජීවිතේ ධර්මිෂ්ඨකම ඉබෙම්ම එනවා සමාදානය පාවන් දා ගන්න සමාදානට ගල ගත්ත ගම අපිට සමාදානක් කියද නැහැ පවුල කොච්චර ප්‍රශ්න දෙනවද නමුත් ඔබ දන්නවද කවුද කොමිටියත් ඇරේ මුළු සමාදානෙන් පිරුණ ජීවිත ජීවිතෙන් උපලං දෙවියන් මාස්ති කොඳ සම්බන්ධකමක් තියෙන කෙනෙක්ට ඔද නැද මාංශ වෙන අවශ්‍ය නැහැ එනිසා තමයි මේ යුද්ධායිද ගණ්ඩ ඉස්සලා ඉපිස ආයේ දායේ සනාංගල තන දෙවියන් මා ස්වාමින් මාසතුල උන් වාසිකේ ශක්තියද ශක්තිමත් වෙන්න අපේ දෙවියන් මාස් දෙකන සම්බන්ධකම ශක්තිමත් වෙන්න පුළුවන් හල්ලෙලියා ඔබත්මා ස්වාගික දෙවිපියන් මා සමග පුත්කලික සම්බන්ධකම ඇති කරන්න වෙලාව දෙන්න අවශ්‍යයි හයි උන්වාස තමයි සියල්ල කරන්න පුළුවන් ඔබට ඇත්තට උන්වාස ඕනද එහෙනම් වෙලාව දෙන්න අවශ්‍යයි ඔබගේ ජීවිත උන්වාස සමග ජීවත්වන්න කැප කරන්න අවශ්‍යයි එහෙම නැත්නම් සාර්ථක ජයග්‍රහයි කිතුන ජීවිත ජීවත්වන්න බෑ උන්වාස මොනවාද කියන්නේ නුඹලා මාතුලත් මම නුඹලා තුල හිටියත් නුඹලා බෝ පල දගන්නේ අය උන්වාස තුල තමයි ආශිර්වාදය උන්වාස තමයි අපේ ආශිර්වාදය අපි හැම කෙනාම ගාක්ම ඉගෙන ගන්න ඕනේ ශක්තිය සත්‍යතාවය තියනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තමයි අපිට බලය ලබා ගන්න පුළුවන් ශක්තිය ලබා ගන්න පුළුවන් පටන් ගන්න කාලේ මුල් කාලේ මඩ යාක්ෂාව කියන එක හරි අමාව උදේ නැගිට්ටම නිදිමත එනවා රාත්‍රියේ මම යාක්ෂා කරන බලන බැරි වෙනවා මොකලන්ට උදාන කියනවා ඔගොල්ලෝ මේ මේ ආයෙට නැගිටිනවා නම් විනාඩි අතල විනාඩි 15ක් කල්ලේ නැගිටලා විනාඩි 15ක් දෙවෙන් මාස් දෙකක් ඉන්න නමුත් ඒකත් ඔබට කරන්න බෑ නැගිට ගම කියන සුද්ධාත්මනේ මේ යාක්ෂාව දෙවෙන් මාස් දෙක සම්බන්ධ වෙන්න මට උදව් කරන්න ඒක පව අපේ ශක්තියෙන් ගන්න
බෑ. ඔබ නිදා ගන්න යන වෙලාවේ ඔබ විනාඩි 15 කලින් ස්වාමිනේ ඔබ සමගම ජීවත් වෙන කැමති. පටන් ගන්න උදේ විනාඩි 15 රැට විනාඩි 15 ඔබ දෙවියන් මාංශ වැදගත් කියලා හිතන මොහොතේ ඔබට උංගා කතා කරන්න පුළුවන් වෙයි. කලින් බලන මේ මේ බම්බලපිටි වෙල්ලවත්ත දෙයිවල මේ මූදයිනේ ගෝල්ෆෙස් ගිල් ඇති ඔයගල මුකුත් දන්නේ නැතුව ගිනවා කුඩේ ඇස්සේ කුටු 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 කකා කන දෙන්න කතා 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 ලුණු වද්දක වදිනවා කෝච්චි යන අවු ගාලා මිනි අවු ගාන අන්නාසි අන්නාසි කියන අන්නාසිත් කන්නේ මුකුත් කන්නේ ඔයේ ඉන්නවා කතා කරන කතා කරන ඇයි කිව්වත් කිසිම බලාපොරොත්තුවක් නැහැ වා තමයි මට ඕනේ වාගේ ආදරේ මට ඕනේ මොනවාගේ බලාපොරොත්තුවක් තියනවද නැහැ ඒ දවස්වල කොල්ලා කියන මේ කළු ඇඳත් හරි සුප්‍රිය වා ලස්සන වේ වා නිකන් නිල් පාට ඩෙනිම ඇඳලා කළු මට කළුත් කැමති නැහැ නිලුත් කැමති නැහැ නමුත් යා වෙනස් වෙනවා ඇයි ආදරේ නිසා හැබැයි බැන්නාන් පස්සේ වචන දෙයක් ණයට ගන්න වෙලා තියෙනවා කතා කරන්න දැන් ඉන්නේ ඌමන ඕනා දෙපාට සල්ලි ඕනේ අරක ඕනේ මේක ඕනේ iPhone ඕනේ මේක තමයි ඕනේ ඉස්සර ඇව්වා වා කියන්න ඕන දෙයක් මම කිදෙන්නා ඉර ඉල්ලන්න ඉර ගෙල්ල දෙන්නා අඳ ඉල්ලන්න අඳ ගෙල්ල දෙන්නා මට ඉරත් එපා අඳත් එපා වාගේ කකුලෙන් මේ ගාවිටියත් මට ඇති ඒ ආදරේ දැන් කො එදා තිබිච්ච සන්තෝෂේ දැන් කො දැන් ගෙදර ඒසි තියනවා ඒ තමාව ෆෑන් තියනවා ඉන්න බෑ අද ගෙදර අර කොනේ මේ කොනේ අර විදියට ඕනේ මේම එදා අන්නාසි බබා ගන්න නැති හිටියා බං දැන් අවශ්‍යයි දැන් යම් කිසි දෙයක් ඕනේ වෙලා ඔබට එයා නොවේ අවශ්‍ය වෙන්නේ යම් කිසි දෙයක් අවශ්‍යයි දැන් හස්බන්ඩ් කියනවා මේ පාට එපා මේක මේක කැතයි මේක මේක ලස්සන නැහැ කියලා වාට කොයි දන්නේ මේක දැන් තම ෆැෂන් ඒ කාලේ එම නොවේ පම්බේ වගේ කියන ඔක්කොම දාගත්තා හැයි ඒ කාලේ අරයා තම අවශ්‍යයි දැන් හස්බන්ඩ් කියනවා මේක දාන්න එපා වෙන එකක් දාන්න කියලා මේක මාව ගන්න ඔබ ඒක දාන්නද වෙන එකක් දැම්මත් වෙන එකෙක්ට අඳින වගේ සමා ගෑනු එකේ මේ මොකක් කලිසන් ටික ලොකු දුල් වගේ නේ මේ අරයව ගඳින්ද උඹේ අරයව බැලුවේ වාට අයිතියක් තියනා මේම දුල් වගේ අඳින්න නැත්නම් මේම කෙට්ටුර අඳින්න වාට ලස්සනයි කියලා කියන්න තව කෙනෙක්ව දාන්න එපා දැන් ඔබගේ ජීවිත වෙන දේවල් වැදගත් වෙලා ඔබට අවශ්‍යයි දැන් කාර් එක ඔයාට දැන් කාරයක් ඕනද ඔයාට දැන් iPhone ඕනද ස්වාමිනේ මට කාගුත් එපා iPhone නෙමෙයි මට ඕනේ ඔබයි ඔබ අවශ්‍යයි උන්වහන්සේ දෙක්ක තියෙන සම්බන්ධකම ඔබගේ ජීවිතයේ ඉතා වටින දෙයක් ඇටියෙදි තන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න එක ටිකක් අමාරු ලෙස මට තිබුණා නමුත් ටිකක් කල්යයි ටික 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 උන්වහන්සේ දෙක ලඟ වෙන්න අමාරු කරලා කාණ්ඩ එපා ඔබම කියලා දන ගන්න එපා සුද්ධාත්මින් මේක පාව මට කරන්න බෑ කියන උන්වහන්ස මත රැඳී සිටින පුරුදු වෙන්න අපි දෙවියන් වහන්සේගේ කරුණාව යම් කිසි මිලයක් දීලා ලබා ගන්න බෑ ආශිර්වාද කියන දෙවියන් වහන්සේ උපකාරය යම් කිසි දෙයක් ගිහිලා සල්ලි දීලා ගන්න වගේ මෙන්න පෑදක ආරක්ෂණල දෙන්න කියලා කියන්න බෑ අද පල්ලියට ආවා දැන් ඔක්කොම හොඳට තියෙනව නෑ මෙව යම් කිසි ක්‍රියාවක් ඔබගේ අදවත තියෙනව උන්වහන්ස වැදගත් කියලා යක්ෂයා කියයි උඹ මේක කපා එහෙම හිටපන් එතකොට තමයි මේක ලැබෙන්නේ කියලා ගංජ ගාගෙන අරකු බීගෙන කැත විදිහට ඇඳගෙන පල්ලියට අපි ආව එන මොහොතේ ලොකු ප්‍රශ්නවලින් එන මොහොතේ අපි ආවේ දෙවියන් වහන්සේ වහට පමණයි දැන් පුළුවා මගේ ජීවිතෙන්න සම්පූර්ණම උන්වහන්සේ කෙරෙහි තමයි අපි තැබුවේ මිස අපේ ගංජා ගැන බැලුවේ නැ අපි දුම් මේ බුලත් කණේ ගැන බැලුවේ නැ උන්වහන්සේ මෙවන් තිබුණා මෙව තිබෙන මොහොතේ උන්වහන්සේ ආස්කම් කළා ඇයි අපි උන්වහන්සේ විශ්වාස කළා අද අපි හිතනවා මේ ඔක්කොම තිබුණා තමයි අපි සුදුසු කියලා
මම කියන කැමති දෙවියන් වහන්සේගෙන් යමක් ලබා ගන්නට ඔබත් මාත් කිසිම සුදුසුකමක් ඇති කරගන්න බෑ. ඇති කරන්න බෑ. ඇති කරන්න බෑ. මගල් තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. ස්වාමනේ ලෝකෙ මෙච්චරයි ඉන්න මොතේ ඒ එයාට උඟ හොඳට ඉංග්‍රීසි දන්නවා. එයා හොඳට ඉගෙන ගත්තේ නේ. එයා උඟ ක්වොලිෆයිඩ්. එයා උඟ බෝල්. නමුත් ඒගොල්ලන්ට වඩා ඇයි ස්වාමනේ මාව තෝරගත්තේ? ඒක ඉතන මොතේ ලොකු පුදුමයි. ඒක දෙවියන් වහන්සේගේ කරුණාව. දෙවියන් වහන්සේගේ කරුණාව කියන්නේ ලබා ගන්නා වූ දෙයක්. ඒක මිලට ගන්න දෙයක් නොවේ. උන්වහන්සේ දෙන දෙයක්. ආමෙන් කියන්න. අපි තව දැනගන්න ඇයි මම දෙවියන් වහන්සේක තව ලඟ වෙන්නේ කියන්නේ. බයිබලයේ ඔබ කියවන මොහොතේ ඔබ දෙවියන් වහන්සේක ලඟ වෙනවා. ඔබ නිගාරින මොහොත දෙවියන් වහන්සේත් ලඟ වෙනවා. සභාවට එන මොහොත දෙවියන් වහන්සේත් ලඟ වෙනවා. අපි එන්නේ සභාවට මේ හැම දෙයක්ම යමක් ලබා ගන්න නෙවෙයි. මම උන්වහන්සේ වෙත ලඟ වෙන්න. අපි කොච්චර තමයි ගැලේමට ඇවිල්ලා හිටියත් ඇරේ ගැලේමට ආපු ගාම අපේ පරණ ක්‍රියාව නැති වෙන්නේ. ඒ ගතිගුණ තියෙනවා. නමුත් උන්වහන්සේ දෙක අපේ ලඟ වෙන මොහොතේ තමයි අපේ ගතිගුණ වෙනස් වෙන්නේ. බයිබලයේ කියන මොහොත අපේ ගතිගුණ වෙනස් වෙනවා. මේකට මනස අලුත් වෙන්න අවශ්‍යයි. මේ මනස අලුත් වෙන්න අපි දේ වචනෙත් එක්ක පුරුදු වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන මොහොතේ අපි ගතිගුණ වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම වෙනස් කරන්නේ දෙවියන් වහන්සේ. මගේ ජීවිතේ මම ඉගෙන ගත්ත ලොකුම දේ තමයි දැන් කිසිම ශක්තියක් කිසිම බලෙන්වත් නොවේ ඔක්කොම දෙවියන් වහන්සේගේ. මට විශාල මුදලක් අවශ්‍යයි කිම කෝටි පහක්. අරිය දෙයි මහා දෙයි කියලා හිතන්නේ. ස්වාමිනේ මම ඔබ විශ්වාස කරනවා. ඔබට පමණයි මේ කරන්න පුළුවන්. උන් වහන්සේගෙනේ මම රැඳී සිටනවා. ඒක තමයි මගේ ජීවිත ආශිර්වාදය. ගලාති 2:20 සඳහන් කළ දෙනවා. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසිපත් වුණා. නමුත් මම ජීවත් වෙනවා. මම මැරිලා. නමුත් ජීවත් වෙනවා. මම නොවේ ක්‍රිස්තුස්. මම නොවේ කන්නේ. මට මේක ඒක කරන්න පුළුවන් කියලා නෑ. ක්‍රිස්තුස් තමයි සියල්ල කරන්නේ. මේ වචනේ පරිදි මගේ ජීවිතේ ජයග්‍රහණට හේතුව උන්වහන්සේගේ අභිමුඛයස උන්වහන්සේගේ බලය. ආමෙන්. දේව බලය ඔබට දෙවියන් වහන්සේත් සම්බන්ධකමක් ඇති කරන්න. දැන් මම දේශනාවක් ලෑස්ති කරන්න මම ගාක් බයිබල් සම්බන්ධ පොත් තියෙනවා. දැන් ගාක් මේ ඉන්ටර්නෙට් මම ගාක් දේවල් ග්‍රීක භාෂාව එක එක දේවල් මම ඉගෙන ගන්නවා. මම බලනවා. මම වැඩිම වෙන චර්ච් යන වෙලාවේ ස්පෙෂලි වෙන චර්ච් යන වෙලාවේ ඒ කොන්ෆරන්ස් මොළ බ්‍රිජ් කරන වෙලාවේ මම පාසස් ලැති මම ටිකක් අයිලි කතා කරනවා. මම හොඳට ලෑස්ති කරනවා. මේ වුණත් අකේ මම ලෑස්ති කරලා තිබෙන්නේ. උඟක් සූදානම් කරන එක ඇත්තයි. මම හොඳ දේශනාවක් කි මම පෑ ගණන් ඉඳලා ලියලා ලස්සනට බයිබල් පෙරලා බයිබල් කොන්කඩන්ට් නා ඩික්ෂනරි ඔක්කොම අරන් ලෑස්ති කරලා මෙතනට ඇවිල්ලා දේශනාවක් දෙනවා මගේ ලෑස්ති පිටින්. හොඳ දේශනාවක් වේද හොඳ වේ නැද්ද? මම මොන දෙයක් ලෑස්ති කළවත් අකේ දෙවියන් වහන්සේ මෙතන එතුමාගේ බලෙන් ක්‍රියා කරව නැත්නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මම ඒ වගේ මතයට දැන් ආවම මගේ ජීවිත හැම දෙයක්ම වෙනස් වෙනවා. හැලෙලුයා. හැම දෙයක්ම වෙනස් වෙනවා. මම බෝ සූදානම් කරලා තමයි එන්නේ. හැබැයි සමහර දවස්වල මේම වැරද්දක් මගේම වෙලා තියෙනවා. මම සූදානම් වෙලා ලස්සන ලෑස්ති කරලා සමහරට දැන් අද උදේස ගීතිකාව ගාන කළා. ඒක ගීති ඔක්කොම දාපාර කියලා මෙතනට එනවා. ඇවිල්ලා සිං කරලා දේශනාව දුන්නම දේශනාව සුපිරි දේශනාව ද පවර්ෆුල් වෙනසක් ඇති වෙනවා. වෙනස ඇති වුණාම මම මගේ ලෑස්ති සූදානම මගේ වෙලාව ගත කළා මම කරපු නිසා මේ වගේ දෙයක් ආව කියලා හිතුව නිසා දෙවියන් වහන්සේගේ නිසා මේක වුණා කියලා උන්වහන්සේට මහිමය දෙන්න තුය මම ගිය වෙලාවල් තියෙනවා. පැදලි මම හොඳට ජිම් එකට ගිහිල්ලා හොඳට වර්ක් අවුට් කළා මගේ බොඩි එක ලස්සනට කරා කිව්වත් ඒක වැරදියි. මම ජිම් ගියේ ඇත්ත ඔක්කොම. නමුත් දෙවියන් වහන්සේ තමයි මේ මත බල දෙන්නේ.
අර්නෝල්ට වඩා රොනි කෝල්ට් එයා තමයි උඟාක්ම මේ චැම්පියන් උනේ. හැබැයි එයා බෝඩි බිල්ඩින් චැම්පියන්. නමුත් අද වීල්චෙයාර් කෙනා. හැම දෙයක්ම දිවෙන් මාස් තමයි. අපි අද ඉටගෙන ඉන්න ඕන එක දිවෙන් මාස් තමයි. හලු අපි මේ තත් වෙන්න ඕන එක දිවෙන් මාස් තමයි. මාස වැදගත්. ආමෙන්. මාස වැදගත්. එනිසා මම දේශනාවට යම්කිසි ක්‍රියාවක් කරනවා මම ලෑස්ති වෙනවා. මේ ක්‍රියාව නිසා අපි රිසල්ට් බලාපොරොත්තු වෙන මොනවාද හම්බ වෙන්නේ? බයිබල රෝම පොත අතරණි පරිච්ඡය අතරණි සපස්සුනි වචන රෝම අතර අතර ඉදින් වැඩ කරන්නාට කුලිය වැඩ කරන්නා ඔබ ක්‍රියා කරනා නම් කුලිය මම දැන් යාක්ෂා කෙරුවත් කුලියක් ලැබෙයි. හැබැයි කරුණාව කියන්නේ එක කරුණාවක් ඇති මරණකම් අපි ජීවත් වෙන්න. දැන් ඔබ හිතනවා නම් මම දැන් අද මම ලෑස්තිලා දේශනා කළාවා මම හොඳට ප්ලෑන් කරලා ඇවිල්ලා තියන්නේ කියලා මම හොඳ දේශනාවක් දෙනා කියලා ආවත් අද කුලිය ලැබෙයි. අද මගේ කුලිය මොනවාද? කුලිය වැඩ කරන්නාට කුලිය ණයක් වශයෙන් මිස ණයක් මෙන්න වාට අද මේ දේ දෙන්න. හැබැයි ඒක ආපහු මම දෙන්නුනේ. මම බයිබලෙ කියපු නිසා ආශිර්වාද නේ. එහෙනම් ආශිර්වාදයක් ලැබෙයි. හැබැයි ඒක ණයක්. ඒක නෑ. මම අද හොඳට දසෙන් කොටස මම දසෙන් කොටස හොඳට දුන්නා. ඒ නිසා මට ඒක ලැබෙයි. මගේ දසෙන් කොටස නම් මම ආශ්‍රදේ විකුවත් ආශ්‍රදයක් ලැබෙයි. හැබැයි ඒක කුවේ නෑක් පස්සේ දෙන්න වෙනවා. හැබැයි කරුණාවක් වශයෙන් ගණන් ගන්න නොලබේ. කරුණාව කියලා ගණන් ගන්නෑ. අද මම පල්ලේට ගියත් ඔක්කොම හරි වෙයි කියලා හිතුවත් මම පාස්ටර්ට ඔළුව දෙනවා දුන්න ගාම ඔක්කොම අයියයි. එහෙම හිතන්නපා. මම පාස්ටර් කවකට ආරක්ෂා කරනවා මගේ දෙවියන් වාස මා දෙකයි. උන් වාසකයි. ආමේ. ඊට පස්සේ පස් නොමුත් වැඩ නොකරනා වූ අභක්තිකයන් ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න තනන් වහන්සේ නොමුත් වැඩ නොකරනා වූ ටැමිල එක දාන්න ටැමිල එක but to him that worth right oh right okay ya weda kirwena mama mamwage soodanna oy namuth e wage kenata dharmisa kota ganan ganna tanan wahanse kerehi adahannawu ayata ohuge e adahilla dharmishtakama kota ganan ganu labe dharmishtakama eke yage aashirwada ආමෙන්. දැන් ඉතාල වැදගත්. දත් තියුණුයි. බයිබලේ කියවීම, යාක්ෂා කිරීම, මෙනේ කිරීම, ඇදහිල්ල වචන ප්‍රකාශ කිරීම, අනිත් එක දසෙන් කොටස දෙන එක දේව පාමුල යාක්ෂාවේ රැඳී සිටීම සමග අපේ වෙලාව අපි වෑයම් කළත් ඇති මෙවුවා වලින් දෙවියන් වහන්සේගෙන් යම් කිසි දෙයක් ලබා ගන්නව සිටිවිල්ලක් තිබුණත් එහෙනම් මේ දෙයට කරුණාව කියන්නේ මේකට කියනවා වැඩ කිරීම. දැන් ඔබ බයිබලේ ගන්නේ යම් කිසි දෙයක් ලබා ගන්න කියලා හිතනෝ නම් එන යම් කිසි වැඩක් කරනවා. මම බයිබලේ ගන්නේ උන් වහන්සේව තව වඩා දැනගන්න. ආමෙන් කියන්න. මම යාක්ෂා කරන්නේ උන් වහන්සේත් එක්ක කතා කළා. උන් වහන්සේට මම ආදරේ. උන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ආමෙන්. මම දසෙන් කොටස දෙන්නේ මම උන් වහන්සේට උගක් ආදරේ. උන් වහන්සේගේ සේවය ලොකුවට වර්ධනය වෙන්න ඕනේ. ලොකු සේවයක් වෙන්න ඕනේ. දේව රාජ්‍ය වර්ධනය වෙන්න ඕනේ. මෙන්න මම උන් වහන්සේට දෙනවා. මම නිරාගින් ඉන්නේ ඇයි? මගේ ශරීරයට වඩා, මගේ මනුෂ්‍යන්ට වඩා, මගේ අනිත් වැඩවලට වඩා උන් වහන්සේ වැදගත් නිසායි. නිකක් කන්න ඇතු ඉඳලා යමක් ලබා ගන්න ඉතන්න එපා. දෙවියන් වහන්සේ ප්‍රදාන කියලා ඉතන්න. දෙවියන් වහන්සේ ගාව යම් කිසි දෙයක් ලබාගන්නට අපේ ක්‍රියාවේ සුදුසුකමක් අවශ්‍ය නැහැ. මමද පෑදක යාක්ෂා කළා. ඒ නිසා මේ බිස්නස් සක්සස් වෙයි. එමේ ඉතලා මම කෝටි ගණන් නැති කරලා තියෙනවා.
මගේ යාක්ෂාව ගැන මම හිතලා මම පෑ දෙකක් ධන ගාලා තියනවා මගේ මේ ධනිස් කළු වෙලා තියනවා ඒ නිසා මට දියුණුවක් ඇති වෙයි එහෙනම් මගේ ක්‍රියාව දැන් මේ වචන බලන්න මම දෙවියන් වහන්සේට සේවය කරන නිසා නැත්නම් දෙවියන් වහන්සේ අභිමුඛයේ දිනපතා මම රැඳී සිටින නිසා මගේ සේවේ දේව ආලේපය වැගිරෙයි වැගිරනෝ පිණිස මාව මම සුදුසු කළා කියලා හිතනවා නම් ඒක වැරද්දක් මගේ සේවය මම කරන් මම සේවය කරන නිසාත් මම හැමදාම දේව අභිමුඛයෙන් නිසා මාව මම සුදුසු කළා දේව ආලේප ලබා ගන්න එන වැරදි මම සේවය කරන නිසා මම හොඳට යාක්ෂා කරන නිසා මට දේව ආලේප ලැබෙන්නේ මේ ක්‍රියාවල් කරලා යමක් ලබන්න බෑ මේ හැම දෙයක්ම දෙන්නේ දෙවියන් මාස දෙවියන් මාසගේ පාමුල රැඳී සිටීම පමණක් නොවේ වැදගත් අරි අරමුණ අවශ්‍යයි අරි අරමුණ අවශ්‍යයි ආමේ උදේ පාන්දර නැගිට්ටම මාත් එක ෂූ එක පොලිෂ් කරලා දෙන එකයි තේකෝප්පයක් දෙන එක හොඳයි නමුත් මොනාරි උටම් පටන් තියාගෙන තාගෙන කරනවා නා ඒක වැරදි ඈ මගේ මාත්‍යා මම මට වැදගත් ඒක තමයි වැදගත් වෙන්නේ ඔබ දන්නවද මගේ පුතාට මම iPhone එක දුන්නා මම iPhone එක යාට දෙන්න යාට වයස 18 latest iPhone මම කවද මගේ ළමයිට එදා තිබිච්ච එක තමයි දීලා තියෙන්නේ latest iPhone එක දුන්නා දෙන වෙලම යා මට කිසිම දෙයක් කළා නෑ. යා මගේ පුතා. යා මගේ දඩා. කියලා මාත් එක්ක යාගේ සම්බන්ධකම් තියෙනවා. ඒක තමයි දුන්නේ. යාට වයස 20ක් වෙන වෙලාව ජීප් එකක් දුන්නා. යා ඉල්ලුවේ නෑ. මගේ දුවට වයස එන මොහොතේ යා ඒ වෙලාවට මම ෆෝන් එකක් දුන්නා. මම ළමයිට හැම දෙයක්ම දෙනවා. දැන් දඩත් එක්ක මේ මීටයක් තමයි දැන් අපිට ඉඩමත් දෙයි, ගියත් දෙයි, වාහනයක් දෙයි. නෑ. මගේ පියා ඔබ මට අවශ්‍යයි මේ ක්‍රියා ඔක්කොම කරන්නේ ගෙදර යම් කිසි දෙයක් දරුවන් කරනවා නම් ඒක පියාත් එක්ක තියෙන ආදරේ නිසා ඔබගේ සිතුවිල්ල මේක වෙනස් වෙනවා ඔබගේ ජීවිත ලොකු වෙනසක් සිදු වෙයි සමහර අය බලන්න පාස්ටර් මම බයිබලය එක අවුරුද්දෙන් කියලා ඉවර කරන කියලා ඉවර කළා නා කියලා මේ දැන් එයා බයිබලයේ සම්පූර්ණ කියලා. තව සිස්ට කෙනෙක් එච්චර කියලාත් නෑ එයා ලොකු හොඳට ඉන්නවා. මෙයා මෙච්චර කියලා එයාට මුකුත් හම්බුන්නේ නෑ. එයා ගියාണ്ട് ඇයි කිව්වේ? නෑ. අර සිස්ට බයිබලය එක අවුරුද්දෙම ඉවර කළා. ඒකයි මම අතිවර කළේ. ඒ නිසා බයිබලය කියලා. මම එක දවසට පැය 4ක් යාක්ෂා කරනවා එක බදකෙන කියන කිමු. මේ බලන්න මම පය හතරක් මම බයිබලේ කියනවා. ඇයි? පාස්ටර් පය හතරක් යාක්ෂා කරනවා. ඒ නිසා මම ආණ්ඩ කැමති ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ආත්මෙන් මාස ඔබට මග පෙන්වුවා දෙයක් කරන්න. මේකට ඔබට මග පෙන්වීමක් ලැබුණේ නැහැ. එක පාස් කෙනෙක් එහෙම තමයි. උදාහරණයක් කියනවා. එයා එම්ම ගමටම ගියා එම්ම තැන් වලට ගියා මාංශ වල එම්ම සේවයක්ම කළා මරුණන් පස්සේ සුවකට කියන මොතේ යේසුස් වහන්සේ ගව මම ඔබ උදෙසා ඒ ගියා මේ ගියා අරක කළා මේ ගියා එතකොට යේසුස් වහන්සේ සුද්ධාත් වහන්සේ අඬ ගන්න මේන සුද්ධාත් වහන්සේ මේ පොත ගන්න මෙයාව ඔබ කොයිද කොයිද මග පෙනේ මම තැන් අතරක් තමයි මෙයාව යන්නේ කියලා තියනේ නෑ පා ස්වාමිනී මම දාග් ගියා නෑ කියපු තැන් අතකට විතර උඹ යන්න ඕනේ. ඕන් නැතුව අනිත් දේවල් කරන්න අවශ්‍ය නැහැ. වහ වැඩි කීරෝ කියලා මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් ඇයි අපි යාක්ෂා කරන්නේ? එහෙනම් ඇයි අපි බයිබලෙ කියන්නේ? අපි දෙවියන් වහන්සේ සොයලා දෙවියන් වහන්සේගේ පාමුල සිට උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන මොහොතේ උන්වහන්සේ එක ප්‍රේම කළා උන්වහස සමග සිටින්ට කැමති වෙනවා කියනෝ සිටිවිල්ල ඇර වෙන කාරණා තියෙනකයි උදේම බයිබල ගන්න ගත්ත නැත්තම් හොඳ නෑ එමණි ගන්න නෑ
උදේම මම බයිබල ගන්නේ උන්වහන්සේ දැනගන්න කැමතියි. උන්වහන්සේ මොනා කියනනම් මාණ්ඩ කැමතියි. මම යාක්ෂා කනේ උන්වහන්සේ මට වැදගත්. යෝගිත අපි පල්ලි යන්නුනේ පල්ලි ගිය නැත්තම් දෙවියන් වහන්සේ මේ දෙකේ දෙක පොල්ලේ ඔළුව පළයි. ඒකටද නෑ. ඇයි මේම දෙමේ දෙමේ චාර්ජ් කියලා යන්නේ? නෑ. මම උන්වහන්සේට ආදරේ. වටින් නැතුව මම වැටිලෙන්න මොතේ උන්වහන්සේ නැමිලා පාත් වෙලා මාව උසස් කළා. ආමේ. මාව මේම උසස් කරන තමයි මම උඩේට එන්නේ. මම උගා පල්ලෙහා වැටලෙදී උන්වහන්සේ සුවගේ අතල මේ පොළොවට ඇවිල්ලා වැටිලා කවුරුත් උස්ස නැති මොතේ උන්වහන්සේ සෙව්වා. උන්වහන්සේ මට අවශ්‍යයි. එනිසා තමයි මම පල්ලි යන්නේ. අපි දෙවියන් වහන්සේ දෙසා යමක් කරනවා නැත්නම් දෙවියන් වහන්සේගේ අභිමුඛේ අපි වෙලාව ගත කරන හේතු නිසා දෙවියන් වහන්සේ ගාව යමක් ලබා ගන්නට අපි සුදුසු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ ආත්ම වාසය කියන එක පමණක් ගන්න මෙන්න බලවන්ත වචනයක්. මම බයිබලේ කියන මොහොතේ උන්වහන්සේව ප්‍රේම කරන නිසා උන්වහන්සේව තව අතිකව දැනගන්න නිසා වෙන කිසි දෙයක් නිසා බයිබලේ මම කියවන්නේ නැහැ. දැන් මම දේශනා ලෑස්ති කරන්න ගාක් මාන්ස වෙන්නේ නැහැ. අගක ගන්න ඕනේ මේක ගන්න ඕනේ තොර තමයි දන්නේ නැහැ. සුද්ධාත්මනේ මොනවාද මම දේශනා කරන්න ඕනේ ඔක්කොම මට දෙන්න. මාතුලින් කතා කරන්න කිව්වම මට ඔක්කොම ලැබෙනවා. මම මාන්ස වෙන්නේ නැතුව මගේ වැඩ කරනවා. මට කිසි මාන්සයක් නැහැ. තවද මම කොච්චර වෙලා බයිබලේ කියවන්න ඕනද කොච්චර වෙලා යාක්ෂා කරන්න ඕනද කියලා ආත්මින් වාස කොච්චර මට අඟවනවද එච්චරයි මම කරන්නේ. අද පැය භාගයක් යාක්ෂාවත් ඇති කියලා මගේ හිතට එනවා පිරිලා. ඒක ඇති. පැය තුනක් යාක්ෂා කරන්න හිතනවා ඒක ඇති. අද බයිබලේ පරිච්ඡ දෙකක් කියනවා ඒක ඇති මට. උන්වහන්සේ කියන එක පමණයි මම කරන්නේ. ගාක් වෙලාවල් සූදානම් නැමැති මිලයක් දීලා දැන් බලන හොඳ වචනයක් මම ගාක් සූදානම් කියන වචනයක් ඒ වගේ මිලයක් දීලා අද හොඳ දේශනාවක් කරන්න ඕන කියලා මම මෙතනට ඇවිල්ලා බලවන්ත දේශනාවක් කරන්න පුළුවන් කියලා හිතුවත් ඒක වැරදි. මම කොච්චර සූදානම් වෙලාවත් තවේ මෙතන දේශනාවේ උන්වහන්සේ තමයි ක්‍රියා කරන්නේ. ආමේන්. පැදලි ආමේන්. මොනවාද වැදගත්? බයිබලෙද දෙවෙන් වාසද? යාක්ෂාවද දෙවෙන් වාසද? නිරාහද දෙවෙන් වාසද? වාස. මෙවැනි දේවල් යම් කිසි දෙයක් ඔබට ලබා දෙයිද? මෙවැනි දේවල් දෙවෙන් වාස්තික සම්බන්ධකම නිසායි. ආමේන්. මම ඔයගලට උදානක් පෙන්වන්න කැමතියි. උදානක් දෙන්න කැමතියි. මම කැමති මෙතන යම් කිසි මේකට අයින් කරන්න. ඔයාලා පැදලි ගන්න. රයිට්. මම බීජයක් වපුරන්නවා. මට මේ කාලේ මම මේ ඔක්කොම කරලා තියෙනවා නම් අද අදට මොනවද ලැජ්ජ වගේ මට හිතුණා. ඊයේ රෑ මම ජිම් එකට ගිහලා එන වෙලාව කාගේ කෙනල ආත්මස්ක මේක කරන්න එතකොට හොඳයි කියලා. මට මොනවද වගේ එහෙම තිබුණා කමක් ඩවුන් වාසේ කියන නිසා. දැන් මම වපුරන්නවා. මේක වපුරලා හොඳ ඵලෙන්න තියෙනවා. ලොකු ඵල. ඒ කියන්නේ මේ සබාව වර්ධනය කරනවා. හරිද? කියන වර්ධනය කරනට. බිස්නස් ලොකු කරන. රයිට්. වපුරන්න ඕන නම් මේ සබාව වර්ධනය කරන්න ඕන නම් සමහර ගති ගුණවල් අවශ්‍යයි. හොවුද නැද්ද? හොවුද නැද්ද? ඔව් කියනවා බං. ගති ගුණ අවශ්‍ය දෙවෙනස් අවශ්‍යද? ගතිගුණ කිව්වේ රයිට් රයිට්. අපි කියමු ගතිගුණ අවශ්‍යයි. වපුරන්න වොච් එක දාලා වපුරන්න පුළුවන්ද? ආ ලොකු මොනවාද කියන්නේ වයල්. ලොකු වයල් කුඹරක්. ආ පුළුවන්ද වොච් එක දාලා? එනිසා මම වොච් එක ගන්න. මම මේක වර්ධනය කරන්න නිසා මගේ වොච් එකත් ගැලෙවුවා. රයිට්. මගේ වොච් එකත් මම ගැලෙවුවා. රයිට්. කෆ්ලින් දාලා පුළුවන්ද? සද්දෙන් කියන්නේ එහෙනම් මම ඒකත් ගලවනවා.
ඒකත් ගැලවුවා. ෂූ එක දාලා වප්ප ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒකත් ගලමු. මම ලොකු කැපවීමක් කරනවා. මේ සභාව වර්ධුන නිසා, කඩේ දිනු වෙන්න ඕන නිසා, කොම් කම්පැනි එක ලොකු වෙන්න ඕන නිසා මම ලොකු කැපවීමක්. මගේ ෂූ එකත් ගලවනවා. මගේ ජොලි ලයිෆ් එකත් ගලවනවා. ආමෙන්. ඔක්කොම ගලවලා සොක්ස් එකත් ගලවනවා. රයිට්. වෙනද ඔක්කොම ෆොටෝස් ගන්නවද? අද ගන්නෑ. දැන් මේක මම ඉතලා කෙරුවේ නෑ. දෙවියන් වහන්සේ මට දුන්න පණිවිඩ නිසා. රයිට්. දැන් මම වප්ප ගන්න සුදුසුද? සුදුසු නැද්ද? ආ නෑ. තු නෑ. පාස් එක නෝ. මේ මීටිය තමයි ගන්න. මොනා නැත්තේ? මෙම ෂේඩ් දාලා පුළුවන්ද? බෑන. ඒ සමා ෂේඩ් ආත් කරනවා. රයිට්. රයිට්. ඔයාලා කියන මම ලොකු කැපවීමක් කරන්න. ඔයාලා කියන මේ මීඩියා සේවය වර්ධින්නේ නෑ, සභාව වර්ධින්නේ නෑ කියලා. නිසා මම ගලවනවා. ඔසල පෙන්නුවත් පැක් එක පෙනවා. රයිට්. බඩ නෑ. දැන් මම සුදුසු. එහෙනම් දැන් අම්බුඩ ගාණ කියනවා බෑ නෑ. මම සුදුසුද? මම සුදුසු. මම සුදුසු. දැන් ඔයාලා කියපුවාගේ ඔක්කොම සුදුසු වෙලා මම යක්ෂා කළා බලවන්තල වෙලා මම හොඳට ආත්මෙ වෙලා දැන් ඔක්කොම සුදුසු. දැන් සුදුසු. දැන් මම මේක සකස් කරන්න නම් මේ පොළව සකස් කරන්න අවශ්‍යයි. එනිසා මම රේක ගේනවා. රයිට්. කුඹරට යනවා. රයිට්. කුඹර ගිහිල්ලා මම මේ පොළව සකස් කරනවා. මේ කැඩිච්ච පොළව මම සකස් කරනවා ලස්සන්ට. මම හැමදාම රයිට්. ඔයාලා හිතන්න එපා මම අත තමයි වැඩ කරන කියලා. මම ඉඩ කලින් මේ වගේ වැඩ කරලා තියෙනවා. බයිබල් කොලෙජ් එකෙත් මම බී කරලා තියෙනවා. මම පාස්ටර් ගාඩිය මාංශල හොඳ වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ තව ටිකක් මම ආගන්න තියෙනවා. පස් ආගලා ගන්න ඕනේ. රයිට්. මම හොඳට එනලා නැන්දි බීලා මම හොඳට ආගන්න. වතුර ටිකක් දානවා. රයිට්. වතුර දාලා පොළව තව ටිකක් තෙත කරනවා. රයිට්. වටේ ගෙනාවා. ඔක්කොම වතුර ටික දැම්මා. රයිට්. දැන් ඔක්කොම ලෑස්ති. ඕද නැද්ද? රයිට්. දැසේ මම පොර ටිකක් ඇවිල්ලා දානවා. පොර දාලා මම දැන් ගෙනාවා බීජයක්. මේකට අවශ්‍ය හැම දෙයක්ම කළේවයි. බීජය දැම්මා මේක පැලවේ. හොඳ නැද්ද? කියන්නකෝ. මෙච්චර කරලත් පැලවේ. මම මේ සභාව වර්ධුන නිසා ඕන දෙයක් කරන්න කැමතියි. පුළුවන් නම් දැන් අඹුඩත් ගන්නවා. රයිට්. එනිසා මම දැන් කැමති මේ බීජ පැලකන. රයිට්. මම බීජ හොඳට ආගලා මම බීජ දානවා. රයිට්. බීජ වපුර දාන. දැන් මම ඔක්කොම වැඩ කරයි. මේක දැන් පැලවෙන්න ඕනේ. දැන් රාත්‍රී වුණා. පොඩි නිින්දක් දාලා අපේට මේ වැඩේ බලමු මොනවා දෙන්න කියලා.
right eli wenawa eli wela man balanawa palaye ewilla mage maansata pratipala labunada nadda sadden kiyana go labunada nadda labunada nadda den sabha wagda nadda මම හැම දෙයක්ම කරලා මේක වර්ධුණා නැද්ද? වර්ධුණා නැද්ද? නම් බයිබලේ මම වචනයක් පෙන්නන්නම් මේක වර්ධුණෝනාද නැද්ද කියලා. බයිබලේ වචනේ දාන්න. තවද උන්වාස කියනසේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය වනායි මිනිසෙකු විසින් පොළවේ බීජ වැපෙම්. දැන් දේව රාජ්‍ය කියන්නේ සබාව. දේව රාජ්‍ය කියන්නේ මම. මාතුල වර්ධනයක් ඇති වෙනවා මම මාංශ වෙනවා ඔක්කොම බීජ වැපුවා රයිට් නමුත් එංගන්න මම ඔක්කොම මාංශ වෙලා මේක දැන් වර්ධුණා නැද්ද වර්ධුණා නමුත් බයිබලේ දාලා තියෙන වෙනයි ඊළඟ වචනය ඔව් රාත්‍රියේ නින් ඉඳන්නේය දවල් නැගිට සිටින්නේය ඔව් නොදන්නා උපකාරකින් ඒ බීජ පැලෙන්නේය මම බීජ දැම්ම විතරයි මටම දන්නේ මම මේ හැම දෙයක්ම කළාට දෙවියන් මාස තමයි ඒ රාත්‍රියේ මේ ජී බීජද පණ දීලා මේක වැෑන්න තිබුවේ දැන් මම එක ප්‍රශ්නයක් ඕගලඟ වහන්න කැමතියි පෞල් පැල කළා අපොලෝ වතුර දැම්මා නමුත් ඒක පැලවෙන්න තිබුවේ කවුද දෙවියන් වහන්සේ මම සරම දැම්මට බීජ පැලුණාද කියන්නකෝ අඹුඩ ගෑවට බීජ පැලුණාද රේක ගෙනලා කරපු නිසා බීජ පැලුණාද වතුර දාපු නිසා පොර දාපු නිසා එහෙනම් මේක පැලකලේ කවුද එහෙනම් ඕගලන් කලින් කිව්වා මම මේකට සුදුසු නෑ මේකට සුදුසු නෑ මේකට සුදුසු නෑ කියලා. ඕගලන් කියන සුදුසුකම් ඔක්කොම ආවට මමද මේක පැලවෙන්න තිබුවේ නෑ. ඔබගේ මගේ සුදුසුකම වටින්නේ නෑ. දෙවියන් මාස පමණයි. මේක කරන්නේ දෙවියන් මාස පමණයි. උන්වහන්සේට පමණයි පුළුවා වර්ධනය කරන්න. වාසල පමණයි පුළුවන් මේ සබාව ගෙනියන්න මේ සබාව සම මාංශ වෙන්න පුළුවන් මේ සබාව සම උගා දේවල් කරන්න පුළුවන් මේ සබාව වර්ධනට මම උගා දේවල් පෝර දාන්න පුළුවන් වතුර දාන්න පුළුවන් නමුත් කිසිම දෙයකින් කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ මේ සියල්ලම සිදුවෙන්නේ උන් වාසතුලි හalleluya hallelujah සුදුසුකම් තියලා වැඩක් නැහැ. හැබැයි උන්වහන්සේ පැලකන්නේ. මම දැන් සුදුසු. මම හැම දෙයක්ම කළා. දැන් දැම්මා. බීජ පැලවෙයි කියලා එතන මම නිදාගන්න පුළුවන්. රාත්‍රී ඒ බීජ මැරලෑයි. නැත්තම් ඌරාවිල ආගලා ඒක කන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්නේ දෙවියන් වහන්සේ. මගේ ශක්තියෙන් ලොකු කඩයක් කළා. මම මගේ ශක්තියෙන් ලොකු කම්පනයක් කළා. මම හොඳට ඉගෙන ගන්න ඉන්නවා මගේ ඉගෙනවීම නිසා මේක ලැබුණේ කියලා කියන තරම් කිසිම දෙයක් නැහැ. ආමේ. හැම දෙයක්ම දෙවියන් වහන්සේ. අද මම මේ සාගම පිටින් සුද්ධ මේස දුන්න කියලා වැරද්දක් තියනවද? ඇයි මේක නොවේ අපි සුදුසුකම්. දෙවියන් මාස් දෙක සම්බන්ධකම තියෙන මනුෂයාට හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ මනුෂ්‍යයා දිනු වෙයි. ඌ පැල කරන්න තුම දෙවියන් වහන්සේ පැල වෙන්න තමයි. උන් වහන්සේ කියනවා නුඹ සුළඟ දකින්න වර්ෂාව දකින්න නමුත් නුඹගේ ගංගාවේ වතුර ගලා යන්නට මා තබනව දෙවියන් වහන්සේ. ගෝඨ පුළුවන්. ගෝඨ පුළුවන්. ඔබ ඉගෙන ගන්න ඉන්න පුළුවන්. ඉගෙන ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ හැමදයක් වැදගත් තමයි. මම සූදානම් වුණා තමයි. මම ලෑස්ති වුණා තමයි. නමුත් මේ හැම දෙයකට වඩා දෙවියන් වහන්සේ තමයි. එහෙනම් ඔබගේ සිත වෙනස් වෙන්න. ඕලන් කලි කිව්වා මේක සුදුසු නෑ මේක සුදුසු නෑ මේක සුදුසු නෑ. නෑ. මේ කිසි දෙයක් වදින් පැටල. දෙවියන් වහන්සේ තමයි.
දැන් මේ දේ මේ වුණාම අද කරුණාව ගැන මට හොඳටම තේරුණා කියලා කියනවා නම් පාස්ටර් වාදොන්න උදාහරණය වා සරම දාලා මේම කරපු නිසා මට ඔක්කොම පැහැදිලි වුණා කියලා කවුද කියනවා නම් මම නම් කියනවා නෑ මේක පැහැදිලි කියලා දෙවෙන් වාස හයි මේ හැම දෙයක්ම කරලා සමාරුන් අද පාස්ටර් ස්ටේජ් එක අමුඩ ගාලා හිටියා කියලා කියනවා මේක අපිට පැහැදිලි කරන්නේ දිව්‍යන් මාස. දිව්‍යන් මාස තමයි. එනිසා හැම දෙයක්ම දිවෙනස. මේ සභාවට 10 දෙනෙක් එනවා නම් ඒකත් දිව්‍යන් මාස තමයි. මේ සභාව මෙච්චර දුරට ගෙනලා තියෙනවා නම් පාස්ටර් වෝල්ට ගෙනාව කියලා කියනවා නම් ඒක වැරදි. ඒක දිව්‍යන් මාස තමයි. පාස්ටර් වෝල්ට මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. නමුත් දිව්‍යන් මාස තමයි. ආමෙන්. ආමෙන්. අපි ගීතිකාව ගානේ කරමු. මම හිතන ඔබට මේක පැහැදිලි කළා. ඒකට කලින් ඔබගේ දෑත් දෙක ඔසවා කියන්න. ස්වගේ පියාන්නේ. සබ්දේ ගැන ස්වගේ පියාන්නේ. මගේ ක්‍රියාව නොවේ. මගේ පුළුවන්කම නොවේ. මගේ හැකියාව නොවේ. සියල්ලම ඔබගේ බලය. සියල්ලම ඔබගේ බලයයි. මම කෙනෙක් සමග ලස්සන කතා කරන නිසා කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ ඔබයි සියල්ල කරන්නේ ඔබයි සියල්ල ස්වාමිනේ ස්වාමිනේ ඔබ සමග ඉන්න කැමතියි ඔබ සමග ඉන්න කැමතියි ආමෙන් ආමෙන් මම ගා කුඹරේ වැඩ කරන වෙලාවට වඩා කුඟා කුඹරට වතුර දාන වෙලාවට වඩා මම ගා පෝර දාන වෙලාව පෝර දාන එකට වඩා මම ගා වෙලා දිවෙන් මා සමග ඉන්න අවශ්‍යයි අයිකුවත් උන්වහන්ස තමයි ඉතාම වැදගත් හල්ලෙලුයා උන්වහන්ස තමයි තාම වැදගත්. සමහර ඔබ හිතන්න පුළුවන් මම පාරයින ලොකු කඩයක් දැම්ම දුක බිස්නස් එකක් කියලා. නමුත් දෙවියන් මා සමග ඉන්න සම්බන්ධකම ඉන්න මිනිසයා මුඩුකු අස්සේ කඩයක් දැම්මතරේ ලොකු ලොකු මිනිස්සු පාරේ වාහන නැතර කළා. උන් මුඩුකු වෙයි. මේ තරම් දෙවියන් මාස බලවන්තයි. අද ඔබගේ ජීවිතය වෙනස් කරන දෙවියන්ස බලවන්තයි. අද ඔබ ආර්ථික ප්‍රශ්නෙකින් ඉන්න පුළුවන්. ඒ ආර්ථික ප්‍රශ්නේ එක රාත්‍රියෙන් ඉවත් කරන්න උන්වහන්සේට පුළුවන්. ඔබගේ ජීවිත දුකට පත්වන මිනිස්සු නිගපාදමල මිනිස්සු තල්ලු කළ ලැජ්ජාපත් කළදී නමුත් ඒ මනුෂ්‍යයන් ඉදිරියේ ඔවුන් දකින මිනිස්ස ඔබව ඔසවන්නට දෙවියන් වාසන පුළුවන්. දෙවියන් වාසන ඔබගේ ජීවිත වෙනස් කරයි. දෙවියන් වාසන ඔබගේ හැම දෙයක්ම වෙනස් කරයි. එනිසා මම කියන්නේ මේ මාස ඔබ ලොකු ආශිර්වාද තුල දෙනවා. මක් නිසාද ඔබට ජීවිත දිවෙනස වැදගත් නිසා ආමෙන් මේ මොහොතේ දේව රාජ්‍ය නිසා අපි දසෙන් කොටස පඬුක දෙමු මේ මොහොතේ ගීත ගබ ගන්න කරේ Oh,
Masque premia putra yeske swase karunaba sudhatma sabaikama devashrade basahamadana samaga adat sadakalta oba samagama tibewa sadden kiyana amen.